ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳුරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ඉහළගිය බඩු මිල ගැන හිතේ දුකට ජනතා කවි සියත ටීවී සිදු කළ සමාජ වගකීමට දුම්කල සහ මධ්‍ය සාර පිළිබඳ ජාතික අධිකාරියෙන් සම්මාන සියත පියුම්බිල ජේෂ්ඨ වැඩසටහන් කළමනාකාරිනී ආශා ලියනගේ මහත්මියටත් ගෞරව සම්මානයක් යුද්ධය නිමා කළාසේ හරිත විප්ලවයේ ජය ගන්නා බවට යුද හමුදාපතිගෙන් ප්‍රතිඥා නිසි කලට රසායනික පොහොර යෙදුවා නම් මේ වන විට ගොයම් ගසක උස අඩි 1 හමාරක්වත් විය යුතු බව ගොවීන් පවසනවා එහෙත් මේ වන විට ගොයම් ගසක් වැඩි ඇත්තේ අඟල් 4ක් 5ක් පමණ කුඩාවටයි කන කරද උකසට තබා කුඹුරක අවධානමගත් ගොවි පවුල් අද හඬා වැටෙනවා රට පුරා ගොවි ජනතාවගේ දුක් අඳුනාවයි මේ රට තුල පවතින පොහොර අර්බුදයේ හමුවේ ගොවීන් මේ වන විට කබලින් ලිපට වැටි අවසන් හිසේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ බලතහරින්ගත් අනුවන තීරණ නිසා අද අසරණ ජනතාව පීඩාවට පත් වෙලා කාබනික දියර පොහොර යෙදීමත් සමග බගාවන් විනාශ වී යන බවටයි ගොවීන් චෝදනා කරන්නේ මේ වන විට සරුවට වැඩුණු ගොයම් ගසක් අඩියක් 1 හමාරක් පමණ විය යුතුවත් කාබනික පොහොර නිසා අඟල් 4ක් 5ක් පමණ ප්‍රමාණයක් වැඩි තිබෙන අයුරු දැක ගැනීමට ලැබෙන බව ගොවීන් පවසනවා මේ වැඩි මිලට පොහොර දෙනවලු රුපියල් 14000යි 15000යිලු එහෙම ගොවිතැන් කරලා මේ වගේ රත්තරම් පැහැිනවද නැහැනේ කුලි කර්ම ඇමති කෙනෙක් ඉන්නවා ඒක මොනවට පත් කරවත් දන්නේ නැහැ ඌ ඇවිල්ලා කුඹුරක් ගැන කිසි දෙයක් දන්නේ නැති එකෙක් ඒ වගේම තමයි අපේ පොළොන්නරුවේ ඉන්න මන්ත්‍රීවරු රොසාන් මහත්තයලාට අපි බහැල වැඩ කරේ අපි පොහොට්ටුවට වැඩ කර මිනිස්සු ඒ කරලා රොසාන් මහත්තයා නිකමට ඔය ගැන කතා කරේ නැහැ කවුද නිපුණ ඇමතිතුමා කතා කරේ නැහැ අතුකෝරල ඇමතිතුමා කතා කරේ නැහැ නිකමට හැරි අපි ඡන්දවත් දුන්නේ නැති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නම් වචනයක් හරි කතා කරා අපිට මේ ගොවිතැනට පොහොර ටික ලබා දෙන්න තව මාසයක් දෙකක් යනකොට මිනිසුන් හිඟා කණ්ඩ වෙන්නේ පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ යටතේ ගොවිතැන් කරන ලංකාපුර කෑගලු ගොවි සංවිධානයට අයත් ගොවීන්ට පොහොර බෙදා දීම සිදු කෙරුණා අකමැත්තෙන් වුවත් පොහොර ගෙන යාමටයි ගොවීන්ට සිදු වුණේ පෙච්ච දෙයට මොනවා කියන්නේද අපි ඡන්ද දුන්නේ අපි මේවා මේ විදිය බලාපොරොත්තු නෙවෙයි අපිට නිකන් දෙනවා නිකනුත් නෑ සල්ලි වලටත් නෑ මහින්දානන්ද මහත්තයා ඔය ඔෆිස් එකේ ඉඳලා කතා කරාට හරියන්නේ නෑ එන්නෝ නෑ මේ වෙල් වලට මේ අතර පොහොර නිසා තමන්ට සිදු වූ අසාධාරණයට රජෙන් වන්දි ලබා දිය යුතු බවටයි අනුරාධපුර රළපනාව ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ අපි ඉවරයි ගණ්ඩ දෙයක් නෑ අපිත් ඉවරයි ජනාධිපතිත් ඉවරයි ඔළුව හුස්සන්න හම්බෙන්නේ නෑ මේ ආත්මේ කියලාකන් අපි ඡන්ද දෙන්නෙත් නෑ එමයි අපි මේ හිතේ අමාරුවෙන් කතා කරන්නේ තේරන බුද්ධියක් තියෙන එකෙක් ඉන්නවනම් අපිට සලකයි නැත්තම් නන්නත්තරයි ගොවිව බලන්න අපේ කන කර මේ සියලු දේවල් බැංකුව වලට තියලා උකසට තියලා තමයි අපි අද මේ කුඹුරු කරුවේ එනිසා දැන් අපිට සාධාරණයක් වන්දියක් දෙන්න කියලා තමයි මං ඉල්ලා සිටින්නේ මුදල් බැඳ මාස ගණනාවක් ගතව ඇතත් තවම තම වගාවන්ට පොහොර ලබා දී නැතයි පවසමින් රිදීමාලියද ගොවීන් අද විරෝධතාවයක නිරත වුණා ජනාධිපතිතුමනි මේ හැම ජනතාවගේම ඔබතුමා ඡන්දෙ ඉල්ලා ගත්ත පොහොර නොමිලේ දෙනවා කියලා ඒක අපිට දැන් පොහොරන්නේ සල්ලි නැහැ මොකද මේ කරන්නේ සියත මාධ්‍ය ආයතනයක් ලෙස සෑම විටම මූලික කරගන්නේ ජනතාවගේ අවශ්‍යතාවයයි අප නිරන්තරයෙන් සිටගනුයේ ජනතාවගේ පැත්තේ ඒ නිසාම ගෙවුණු කාලය තුල අප ආයතනයසේම අපගේ මාධ්‍යවේදීන්ද නිරන්තර ගෞරවවැගීම් වලට ලක් වුණා දුම්කල සහ මද්සාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය වෙනුවෙන් අප ඉටු කළ සේවය පසුගියදා විශේෂ ඇගයීමට ලක් වුණා පියුම් විල ජේෂ්ඨ කළමනාකරණී ආශා ලියනගේ මහත්මියටද විශේෂ ගෞරව සම්මානයක් හිමි වුණා. දුම්කල සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියයි මෙම සම්මාන ඇගයීම් උළෙල සංවිධානය කර තිබුණේ. විශේෂයෙන් වර්තමාන ටෙලිවිෂන් කලාවේ විවිධ වැඩසටහන් අතර පියුම් විලට හිමිවන්නේ අති විශේෂ ස්ථානයක්. සමාජයේ විවිධ මාතෘකා ඔස්සේ ජනතාවට අවශ්‍ය දැනුම් ලබා දීමෙහිලා පියුම් විල ඉටු කරන සේවය අති විශිෂ්ට බව ජනතා මතයයි. එසේම සියත ටීවී සිය සමාජ වගකීම සෑම විටම නොබියව ඉටු කරන මාධ්‍ය ආයතනයක් බව අවිවාදාත්මකයි. අපගේ සේවය එහිදී විශේෂ ඇගීමට ලක් වුණා. සියත රූපවාහිනිය නැත්නම් සියත නාලිකාව. සියත රූපවාහිනිය වෙනුවෙන්.
එසේම පියුම් මිල ජේෂ්ඨ වැඩසටහන් කළමනාකාරිනී ආශා ලියනගේ මහත්මියටද ගෞරව සම්මානයක් හිමිවුවා. ඒ පත්‍ර මුල වෝට් සේජ් පරිශ්‍රයේ පැවති උත්සවයකදී. දැන් තවත් සුවිශේෂ සම්මානයක්. මේ විශේෂ සම්මානය සියත රූපවාහිනියේ පියුම් විල වැඩසටහන වෙනුවෙන් ප්‍රදානය කරන්නේ මේ විශේෂ සම්මානය හිමි කරගන්නේ ආශා ලියනගේ. සුවඳැති පියුම් විලෙන් මේ රටේ ජනතාවගේ හදවත් සුවපත් කරන්නට කළ මෙහෙවර මේ නිදහස අරගෙනදී දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ ආචාර්ය වෛද්‍ය සමාදී රාජපක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සම්මාන ප්‍රදානයට එක් වුණා. විශේෂයෙන් නිවසේ සිටින ගෘහණියන් වෙනුවෙන් පියුම් විල බැටසටහන අති විශේෂ කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා. විශේෂයෙන් දුම්කොළ මධ්‍යසාර වලින් නිදහස් මතින්තර දේශයක් හදන මේ වැඩපිළිවෙලේ මාධ්‍ය සහෘදයන් නැතුව අපිට ගමනක් යන්න බෑ. නාට ආයතනයේ මේ මට්ටමට ගේන්න මේ රටේ ප්‍රචාරය කරන්න අපි ගන්න තීන්දු තීරණ සහ ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳව කතිකාවතක් හදන්න සුවිශේෂී දායකත්වයක් ලැබුණේ මේ මාධ්‍ය හිතවතුන්ගේ. මේ රටට වග කියන සමාජ සාධාරණයක් උදෙසා කටයුතු කරන්න ඔබලා කවදාවත් පසුබට වුණේ නෑ. ආචාර්ය සමාධි රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ කරලා තියෙන සටන අපිට නොපෙනුනාට එවැනි අමාරු සටන. ඔබගේ විරුද්ධවාදීන් ඔබ වැනි ඔබ වගේ අය සිය දාස් කුණයකින් ඔවුන්ගේ අදහස අපිට මුදලට ගන්න පුළුවන් කියලා. සරල භාෂාවෙන් කියනනම් බොහොම ඔබතුමාලා මේ සටන අතට අරගෙන තියෙනවා. මේ අතට අරන් තියෙන්නේ නිකන් නෙමෙයි අපේ මාධ්‍ය සහෝදරයන් එක්ක. හරියටම හරි විදිහට හරියට හිටගෙන ඉන්නවයි කියන එක අද දවසේ මට කියන්නට ඕනේ තවන්නාන්සලා. ඒ ගැන මගේ ප්‍රණාමය පමනක් නෙමෙයි. මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මේ අවස්ථාවේදී ලබා දෙනවා. මොකද මේක අපේ සමාජයේ වගකීම. සංවර්ධනයේ සඳහා වූ සෞදි අරමුදල ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අඛණ්ඩව සිය දායකත්වය ලබා දීමට එකඟතාවය පළ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී අරමුදලේ නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළා. සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල් රහමාන් අල් මෂාඩ් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා ඒ අරලිය ගහ මන්දිරයේදී. එහිදී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි අරාබි රජය සහ සෞදි අරමුදල දක්වන සමීප සහයෝගයට සිය ප්‍රණාමය පුද කර සිටියා. සෞදි අරමුදලේ සහය ඇතිව මෙරට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වුණේ 1981 වසරේදී. එතෙන් පටන් පසුගිය දශක හතර තුළ මෙම අරමුදල මෙරට සංවර්ධන ව්‍යාපෘති රැසකට දායක වුණා. ඒ අතර කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතිය පසුගියදා විවෘත කළ බිබිල සිට චෙන්කලාඩි දක්වා කිලෝමීටර් 87ක් පමණ වෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සුවිශේෂී වනවා. එසේම ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රමුඛතාවයන් වන ග්‍රාමීය ප්‍රදේශවල සුළු වාරි මාර්ග, ග්‍රාමීය ජල සම්පාදන සහ ඉදිරි මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා සෞදි අරමුදලේ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියා. පෞද්ගලික ජෙට් යාන වලින් සංචාරය කිරීම වෙනුවට මෙරට දරුපරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සක්වල නියම ව්‍යාපෘතිය ආරම්භ කරමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. කෝවිඩ් සමයේ අපේ රටේ අධ්‍යාපනයේ කටුක යථාර්ථය ඉස්මතු වුණා. අපේ රටේ පාසල් දරුවන්ගේ 50%කට අධ්‍යාපන ප්‍රවේශය ශූන්‍ය වුණා. දූ දරුවන්ට සිද්ධ වුණා ගස්වල නගින්න, පර්වත තරණය කරන්න සිද්ධ වුණා, වහලවල උඩට නගින්න සිද්ධ වුණා. ඇත්ත වශයෙන්ම අපේ රටට නව තොරතුරු යුගයක් තුල ඩිජිටල් විප්ලවයක් අවශ්‍යයි. ඒ සඳහා දැක්මක් අවශ්‍ය. කටින් බතල හිටවන වැඩපිළිවෙලක් නොව මහපොළොවේ යථාර්ථවාදීව ක්‍රියාත්මක වෙන වැඩසටහනක දැඩි අවශ්‍යතාවය තිබෙනවා. මගෙන් යාළුවෙක් ඇහුවොත් සජිත් මං සතුව ජෙට් යානාවක් තියෙනවා, නිවාඩුවක් ගත කරන්නට කොහේ හරි යන්න ඕන නම් මගේ ජෙට් එක ගන්න පුළුවන් කියලා. මම ඒ යාළුවට දෙන උත්තරේ තමයි මගේ ජෙට් සවාරිය වෙනුවට මේ රටේ සෑම පාසලකම සුහුරු පන්තිකාව ස්මාර්ට් ක්ලාස්රූම් එක වෙනුවෙන් ඒ ඔබ ලබා දෙන පරිත්‍යාගයේ කැපකිරීම ඒ සඳහා උපයෝගී කරගන්නේ කියන යෝජනාව තමයි ඒ යාළුවට ලබා දෙන පිළිතුර.
යුද්ධ ජයගත්තාසේම මෙරට හරිත කෘෂිකාර්මික විප්ලවයත් ජය ගන්නා බව යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළා. යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කිලිනොච්චිය පළවන බලකායේ සංචාරයක නිරත වුණා. එහිදී යුද්ධ හමුදාපතිවරයා සේවයේ නියුතු හමුදා සමාජිකයන්ට නව වසර වෙනුවෙන් සුබපැතුම් එක්කලා. එළමෙන 2022 නව වසර වෙනුවෙන් අභියෝගාත්මක කාර්යභාරයක් අතිගරු ජනාධිපතිතුමා විසින් යුද හමුදාවට පවරනු ලැබුවා. හරිත කෘෂිකාර්මාන්තය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම එම අභියෝගයයි. මෙහි අරමුණ වන්නේ රට තුළ හරිත කෘෂිකාර්මික කටයුතු වඩා සැලසුම් සහගතව ස්ථාපිත කිරීමයි. මෙමගින් සැලසුම් සහගතව සිදු කරන වම්පෝෂිත කෘෂිකාර්මික ආර්ථිකයක් මෙරට තුල ස්ථාපනය කිරීමට අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා. උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ යුද්ධ හමුදාපතිවරයා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව යුද්ධය නිමා කිරීම සඳහා රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට සුවිශේෂී කාර්යභාරයක් කරලා තමයි අද මේ ජීවත් වෙන ජනතාවට සමගියෙන් සාමයෙන් ජීවත් වෙන්න පරිසරයක් හදලා දුන්නේ ඒ කාලේ. දැන් යුද්ධෙන් පස්සෙත් අපි මේ පළාතුල ජීවත් වෙන ජනතාවට හමුදාවන් හැටියට අපගේ ප්‍රථම කාර්යයට අමතරව ලබා දී හැකි උපරිම සහයෝගයක් අපි මේ වන විටත් ලබා දීලා තිනවා. ඉතින් ඉදිරි වසරෙදිත් මේ ආකාරයෙන්ම අපිට ලබා දී හැකි උපරිම සහයෝගයක් මේ පළාතුල ජීවත් වෙන ජනතාවට वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।